ස්වාමිනාහන්ස දැන් යම් කාලයක් තමා භාවනා යෝගීව සිටිනවා යැයි අදිෂ්ඨාන කරමින් භාවනාවට යොමු වීමම ගැටීමක් නේද? ඒ පුද්ගලයා ගැටීමක් නේද ස්වාමිනාහන්ස ඇති කරගන්නේ? එහි ගැටෙන කෙනා මොකද කරන්නේ? දත් මිටි කාගෙන හිතෙන් අල්ලන් ඉන්නවා. දත් මිටි කාගෙන අල්ලන් ඉන්නවා. පැය ඉවර නෑ, පැය ඉවර නෑ. අර ඔල්ලෝසු එලාම් එක වදිනකන් දත් මිටි කාගෙන ඉන්නවා. නමුත් එයා දන්නේ නෑ මේ දත් මිටි කමින් ඉන්නවා කියන්නේ පංච නීවරණ වැඩෙනවායි කියන කාරණේ. ඒ කියන්නේ භාවනාවේ හතුරා සමගයි භාවනාව තුල ඉන්නේ. ඒ නිසා නිරේතුරුව භාවනාව උදෙසාවත් කාමච්ඡන්දයක් සකස් කරගන්න එපා. නිරේතුරුව මෙහෙම සකස් වෙනවා නම් ඒ හිත අනිත්‍යයි කියලා දකිමින් තමයි භාවනාව තුල ඉන්න ඕනේ. දෙවෙනි කාරණේ ව්‍යාපාදේ. ව්‍යාපාදයේ කියන්නේ නෝනා මේ ලෝක ධාතුවේ මිනිස්යාට ධර්මයේ අර්ථයන් අහිමි කරලා තියෙන දෙවෙනි කාරණේ ව්‍යාපාදය. පළවෙනි කාරණේ අවිද්‍යාව මූලික කාරණේ. බුදුරජාන් වහන්සේ දෙවෙනි කාරණේ හැටියට දේශනා කරන්නේ මේ ව්‍යාපාදය කියන කාරණේ. ඒ කියන්නේ ද්වේෂය, ක්‍රෝධය, වෛරය, පලිගැනීම, නපුරුකම නෝනා මේ වර්තමාන සමාජයේ සමාජයට ධර්මයේ අහිමි කිරීමට හේතු වෙන ප්‍රධානම දීරණාත්මක සාධක වෙලා තියෙන මේකයි. ඒතර මේ ද්වේෂය ගැන කතා කරද්දි, ව්‍යාපාදය ගැන කතා කරද්දි, කේන්තිය ගැන කතා කරද්දි පලිගැනීම ගැන කතා කරද්දි එහෙම නැත්නම් නපුරුකම ගැන කතා කරද්දි නෝනා මට කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. මගේ ගිහි ජීවිතයේ ඇති පදමට ඕවා තිබ්බා. නමුත් මං ද්වේෂය හැටියට අඳුනගත්තා. ද්වේෂය හැටියට අඳුනගත්තේ දේශ කරලමයි. තේරෙනවද? දේශ කරලමයි. ව්‍යාපාදයේ හැටියට අඳුනගත්තා. ව්‍යාපාදයේ හඳුනගත්තේ ව්‍යාපාදයේ තුල ඉඳිමින්මයි. ඒ නිසා අපි හඳුනගත්ත නිසා නෝනා අපි අඩියක් හරි ඉස්සරහට ආවා. ඒ නිසා ගිහි පින්වතුන්ලා වශයෙන් තමා තුල මේ නිවන අවරණ මේ ප්‍රධානම බාධකය වෙන මෙන්න මේ ව්‍යාපාදයේ කියන කාරණේ හඳුන ගන්න ඕනේ. මොකද අපි සමාජියත් එක්ක ජීවත් වෙනකොට නෝන අපි දැකලා තියෙනවා භික්ෂුන් වෙන අපිත් එක්කත් කේන්ති ගන්නවා. ගැටෙනවා, කේන්ති ගන්නවා, ව්‍යාපාදක තරහ වෙනවා. මොනවා හරි පලිගැනීම් සිද්ධ කරනවා. ඒ වගේම නපුරු සිතින් කටයුතු කරන අවස්ථා මට මුණ ගැහිලා තියෙනවා. එතකොට මම මේ හැම කෙනෙකුටම අත් දෙක එකතු කරලා වන්දනා කරලා මේ කියන්නේ තියෙනා වූ අසතුටකින් නෙමෙයි මේක ප්‍රකාශ කරන්නේ. තේන නිවැරදි වෙන්න. මොකද මේ සානෝනා ද්වේෂය කියන කාරණේ ව්‍යාපාදයේ කියන කාරණය මේ නිවන් මාර්ගයෙන් ධර්ම මාර්ගයෙන් අපි වයින් කරනවා. මොකද බුදුරජාණන් වහන්සේ ළඟට එක්තරා අවස්ථාවක අර කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. භාග්‍යවතුන් වහන්සේ ඊයේ රාත්‍රියේ දෙවි කෙනෙක් ඇවිල්ලා මගෙන් මේ විදිය ප්‍රශ්නයක් ඇහුවා. මොකද්ද ඒ ප්‍රශ්නේ? ගෞරවනීය ස්වාමීන් වහන්සේ තුඹසක් තියෙනවා. මේ තුඹස රැයට දුන් දානවා, උදේට ගිනි ගන්නවා කියනවා, දිලිසෙනවා කියනවා. රැයට දුන් දානවා, උදේට දිලිසෙනවා කියනවා. යම් මෙතන ඉන්නවා මේ තුඹස ළඟ බමුණේ. ඒ වගේම සුමේද කියලා තරුණියකුත් ඉන්නවා. මේ බමුණා සුමේද කියන තරුණයාට කියනවා, තරුණය ඔබ උදැල්ලක් අරගෙන මේ තුඹස හාරන්න කියලා. මේ තරුණයා මේ තුඹස හාරනවා. හාරනකොට මුලින්ම මේ තරුණයාට හිඳි අගුලක් අහුවෙනවා. එතකොට බමුණාට කියනවා, බමුණ මට හිඳි අගුලක් අහුණා මේක හාරද්දි. බමුණ කියන ඕක දැන් පැත්තකින් තියලා නැවත හාරන්න කියලා. නැවත හාරනකොට මේ තරුණයාට අහුවෙනවා ගෙම්බෙක් මේ සුඹසේ ඉඳලා. එතකොට මේ බමුණා කියනවා මේ ගෙම්බවත් අයින් කරන්න නැවත හාරන්න කියලා. ඊළඟට හාරනකොට මෙයාට අම්බු වෙනවා මේ දෙමන් හන්දියක්. දෙමන් හන්දිය දෙපැත්තට බෙදිලා තියෙන හන්දියක ස්වභාවයදියා. එතකොට එන මේ දෙමන් හන්දිය තයින් කරන්න කියලා. ඊළඟ නැවත හාරන්න කියනවා. ඒ හාරනකොට අන්න මේ සුමේද කියන තරුණයාට හම්බු වෙනවා පෙරහන් කඩක්. ඒ පෙරහන් කඩත් අයින් කරන්න කියලා බමුණ කියනවා. නැවත හාරන්න කියනවා. නැවත මේ සුමේද තරුණයා මේ තුඹස හාරනකොට එයාට හම්බු වෙනවා ඉදිබුවෙක්. ඉදිබුවත් අයින් කරන්න කියලා කියනවා. නැවත හාරන්න කියනවා. නැවත හාරනකොට මෙන්න මේ සුමේද කියන තරුණයාට මේ තුඹස තුලින් හම්බු වෙනවා මස්කැත්තක්. මස්කැත්තක් අයින් කරන්න කියනවා. නැවත හාරන්න කියනවා. හාරනකොට අන්‍යයාට හම්බු වෙනවා නෝනා මස් වැදැල්ලා. මස් වැදැල්ලත් අයින් කරන්න කියලා කියනවා. නැවත හාරන්න කියනවා. ඒ වෙලාවේ නැවත හාරනකොට මොකක්ද යාට හම්බු වෙන්නේ? විශාල නාගේ මතු වෙනවා. ඒ නාගයාට සාදු සාදු කියලා වන්දනා කරන්න කියලා අර බමුණා සුමේද කියන තරුණයාට කියනවා. දැන් මේ දෙවියා ඇවිල්ලා මේ ප්‍රශ්නේ ඇහුවට මේ කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ මේ ගැන කිසිම දෙයක් කියන්න දන්නේ නැහැ. මේ රහතන් වහන්සේ නමක්. නමුත් රහතන් වහන්සේ නමක් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න දන්නේ නැහැ. නමුත් දෙවියා තමයි ප්‍රශ්නේ අහන්නේ. දැන් කෙනෙකුට ප්‍රශ්නයක් හිතෙන්න පුළුවන්. දෙවියනේ රහතන් වහන්සේ කෙනෙකුට උත්තර දෙන්න පරිබරි ප්‍රශ්නයක් කොහොමද දෙවියා ඇහුවේ කියලා. ඒක හරිනේ. නමුත් ඒක දෙවියාට මේ වගේ දැනීමක් එන්නේ නෝනා දෙවියා පෙර සම්මා සම්බුද්ධ ශාසනයක දෙවියෙක් වෙලා ඉඳලා පෙර බුදුරජාණන් වහන්සේ නමක් මේ ධර්මය දේශනා කළා අහලා තියෙනවා. ඒ పూర్වයේ නිවාසානුසුති ඥාණයෙන් තමයි දෙවියා මේ මතකයේ මතු කරගෙන ඇවිල්ලා මේ කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේගෙන් අහන්නේ. නැත්තම් දෙවියෙක් අහන ප්‍රශ්නයකට රහතන් වහන්සේ කෙනෙකුට උත්තර දෙන්න බැරි වෙන්නේ බෑ. පස්සේ මේ කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ පසුවදා උදේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ ප්‍රශ්නේ කියනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ආයුෂ්මතුන් මේ තුඹස කියන්නේ වෙන දෙයක් නෙමෙයි. මේ සතර මහා ධාතුවෙන් හැදුනා වූ මේ රූපයමයි, මේ මනුෂ්‍ය රූපයමයි.
මේක රැට දුන් දානවා කියලා කියන්නේ අපි රාත්‍රියට නිින්දට ගිය වෙලාව ඉඳන් හිතනවා මොනවද හිතන්නේ හෙට මොකද්ද කරන්න කියලා හිතනවා සැලසුම් කරනවා. ඒකයි මේ තුඹස දුන් දානවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒතොර තුඹස දිලිසෙනවා ගිනි ගන්නවා කියන්නේ මොකද්ද? අද රාත්‍රියේ හිතපු දේවල් සැලසුම් කරපු දේවල් හෙට උදේ දක්වා ඉඳන් අපි ක්‍රියාත්මක භාවයට පත් කරනවා. අන්න තුඹස ගිනි ගන්නවා දිලිසෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒතොර මේ බමුණා කියන්නේ කවුද ලෞතර බුදුරජාණන් වහන්සේට? සුමේද කියලා කියන්නේ කවුද මේ ශාසනයේ හික්මෙන්නා වූ භික්ෂුවට? එතකොට මේ බුදුරජාණන් වහන්සේ සුමේද කියලා මේ ශාසනයේ හික්මෙන භික්ෂුවට කියනවා සුමේද මේ උදැල්ලෙන් මේ ප්‍රඥාවෙන් මේ ආරෂ්ඨාංගික මාර්ගයෙන් මේ තුඹ සහාරන්න කියලා. මේ ආරෂ්ඨාංගික මාර්ගය නැමැති උදැල්ලෙන් මේ තුඹ සහාරන්න කියනවා. මේ තුඹ සහාරද්දී සුමේද සරුණයාට මොකද ඉස්සෙල්ලාම හම්බුනේ? ඉඳි අගුලක්. ඉඳි අගුලක් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ තැන්දී අවිද්‍යාව කියන කාරණේට. ඒතොර මේ ධර්ම මාර්ගය තුල ගමන් කරන කෙනා මුලින්ම උගුල්ලලා දාන්න ඕනේ මොකද්ද? අවිද්‍යාව කියන කාරණේ, චතුරාර්ය සත්‍ය නොදැනීම කියන කාරණේ උගුල්ලලා දාලා ආර්ය අෂ්ටාංගික මාර්ගය දකින්නවා දන්නවා කියන තැනට එතන තමයි ඒක. ඒතොර දෙවනුව දැන් මේක මේ ඉඳි අගුල අයින් කරලා දැම්මට පස්සේ මේක නැවත නැවත සුමේද තරුණයා හාරද්දියාට මොකද අහුවෙන්නේ? ගෙම්බේ. ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා මේ ගෙම්බා කියන්නේ කවුද? ව්‍යාපාදේමයි, ක්‍රෝධේමයි, ද්වේෂේමයි. තේන්න. එහෙනම් බලන්න අවිද්‍යාව හඳුනාගත්ත තැන ඊළඟට අපිට හඳුනා ගන්න තියෙන ද්වේෂේමයි නෝනා. ඒ කියන්නේ මේ ද්වේෂය ව්‍යාපාදය කියන කාරණය මේ ධර්ම මාර්ගයට ඒ තරම සතුරෙක් බවට පත් වෙලා තියෙනවා. ඒතර තුන්වෙනුව මොකද්ද කරන්නේ? අර සුමේද තරුණයා හාරනකොට දෙමං හන්දියක් හම්බ වෙනවා. දෙමං හන්දිය විචිකිච්ඡාව කියලා කියනවා. ඊළඟට පෙරහන් කඩක් හම්බ වෙනවා. පෙරහන් කියන්නේ කඩ කියන්නේ පංච නීවරණ කියලා කියනවා. ඊළඟට ඉදිබුවෙක් හම්බ වෙනවා. ඉදිබුවා කියලා කියන්නේ අධ්‍යාත්මික පංච උපාදානස්කන්ධයට කියලා කියනවා. ඊළඟට යාට මස් කැත්තක් හම්බ වෙනවා. මස් කැත්ත කියන්නේ බාහිර පංච උපාදානස්කන්ධයට කියලා කියනවා. ඊළඟට යාට මස් වැදල්ලක් හම්බ වෙනවා. මේ මස් වැදල්ල කියන්නේ මොකද්ද? තෘෂ්ණාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට නාගයෙක් හම්බ වෙනවා. ඒ නාගයා කියන්නේ කවුද? තෘෂ්ණාව ප්‍රහීන කරපු තැනදී අවබෝධ කරගන්නා උතුම් චතුරාර්ය රහතන් වහන්සේ කියන තැන. එහෙනම් බලන්න අපි මේ ධර්ම මාර්ගයේ අවසාන වෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරා යන ගමනේදී යම් කෙනෙක් අවිද්‍යාව කියන කාරණය හඳුනගෙන ආරෂ්ඨාංගික මාර්ගයට බැස්සනම් ඒ කියන්නේ දෙවෙනුව යාට හමු වෙන ලොකුම බාධකේ මොකද්ද? ව්‍යාපාදය. එහෙනම් බලන්න මේ ව්‍යාපාදය කියන කාරණය කේන්තිය ද්වේෂය පරිගැනීම නැත්තම් නපුරුකම කියන දේවල් නොනා බලවත් ආකාරයට ධර්ම මාර්ගෙන් අපිව ඈතර දාන. ඒ නිසා නිරේතුරුවම භාවනාව කරන කෙනා මේ ව්‍යාපාදය කියන කාරණය කෙරෙහි අනිවාර්යයෙන්ම අවධානය යොමු කරගන්න ඕනේ. ඒතර කාමච්ඡන්ද ව්‍යාපාද තීන විද්‍ය කියන්නේ නිදිමත අලස ගතිය. ඒතර මේ නිදිමත අලස ගතිය බත්මතේ නිතරම සකස් වෙන්නේ නොනා ප්‍රත්‍වේක්ෂාවෙන් තොරභාවය නිසාමයි. ජීපින් අතුල්ලා ගැන කතා කරද්දී නිරේතුරුව සමාජයේ ප්‍රත්‍වේක්ෂාවෙන් තොරව මේ ආහාර එහෙම නැත්නම් ඇඳුම් පැළඳුම් එහෙම නැත්නම් බෙහෙත් එහෙම නැත්නම් නිවාස ප්‍රත්‍වේක්ෂාවෙන් තොරව පරිහරණය නිසා නොනා බලවත් ආකාරයෙන් තීන විද්‍ය සකස් කරගෙන තියෙනවා.